එක තිනයි මිනිස්සුත් එක්ක වෙච්චේවා එහෙම තිනයි ඔෆිස් වල එහෙම සමහර ඒවට යනවා ඇතිනේ මම රස්සාවක් කරා චූටි කාලයක් ඒ කරනකොට ඉතින් ඒ කාලෙත් මම ප්‍රැක්ටිස් කරන්න බලන ඔෆිස් එකේ දැන් ඉතින් තාත්තව සතුටු කරන්න මම යනවා ඒ පැත්තෙන් හැබැයි ඒත් මම ඒතර මටම රූල් එකක් දැක්ක කිසි ගෑනු කෙනෙක් මම බලන්නේ නැහැ කියලා අර ඒ විදිහට ඉන්ද්‍රිය සංවර සීලය ඒක දැම්මට පස්සේ ඔෆිස් එකේ ඉන්න ගමන් සූත්‍ර කියවන්න පටන් ගත්තා ඒක සූත්‍ර කියවනවා ඒක දන්නවා මට ගුරුහාමුදුරු කිව්වා කියලා තිබ්බා ඒ කාලේ මේ දැන් ඒ අපි ඔෆිස් යන්න වෙලා තියෙන අපේ මොන හරි කර්ම තියෙනවනේ අපි ආස කරලා තියෙනවා පෙර භවයට හරි ඒ විපාක තිබ්බින්ද තමයි එහෙම ඒවට කරන්න වුනේ එතකොට ඒ විඥානේ ආයි එන්න පටන් ගන්නවා අපි ඒව ඒවන් විතරක් කරගෙන ගියොත් ඒ අතර අපි ධර්මයේ ගෙනාවත් ඒක රිප්ලේස් වෙන්න ඉඩ තියෙනවා පොඩ්ඩක් හරි ඒක පොඩි පහේ නෑ ওই රස්සාවල් ඇස්සේ හරි ගොඩක් හරි බහුල තැන්වල තමන් මේ ධර්මයේ ගෙනාවතින් ඒක ලොකු ප්‍රෝග්‍රෙස් මේ මේකක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවේ මම කරපු වැඩේ එකපාරක් ඔය අපි ඔඩිට් කරනකොට සමා කට්ටිය මේ දැන් අපේ කලීග්ස්ලා බොරු කියනවා කියන්නේ. බොරු කියනවා කියන්නේ දැන් අපි කොයි හරි වෙන ඩිපාර්ට්මන්ට් එකකට ගිහිල්ලා කියලා කියනවා අපේ මොනවාද ජෙනරල් මැනේජර් අහනකොට අපේ වැඩ තියනවාද එහෙම එහෙම කියලා. ගොඩක් වුණා මට එකක් මං කියන්නම්. කේන්තිය නැති කරගන්න හැටි. ඉතින් ඉතින් ඊට පස්සේ මම ඒ ඔඩිට් මේකෙන් ගිහිල්ලා හිටියාම තව ඔෆිස් එකට අර ඒ ඉන්න කට්ටිය ඔඩිටර්ලත් එක්ක අකමැතිනේ මගේ වැරදි කියලා කියලා මෙහෙම මම බලන්නේ නැව හරියට ඉතින් මම ආවන් පස්සේ මේ අනිත් ඔඩිටර්ස්ලා එකතු වෙලා ශානක නෝ මෙයා මෙහෙම මෙහෙම කිව්වා අපි යාට මොන හරි කරන්න ඕනේ මේ ඉතින් මම බැලුවා මම දැන් බලන්නේ මගේ හතුරා තමයි මගේ ද්වේෂය අවුස්සන එක කියලා මගේ මිතුරා තමයි ද්වේෂය නැති කරන එක කියලා ඒ මයින්ඩ් එකෙන් තමයි මම හිටියේ. මම ඒගොල්ලන්ට කියන්න ගියේ නෑ. මම හැබැයි ඒක ටිකක් සුනී කරන්න කිව්වා. නෑ ඒගොල්ලන්ගේ යුතුකමක් වෙන්න ඇති අපේ තියෙන වැරදි බලන්න තියෙන ඒගොල්ලන්ට බැලුවා. ඇයි මම මේ පොහොර දාන්නේ නැත්තේ? දැන් හැබැයි මම එහෙම මේවා කරන් ගියා. පස්සේ මම අර යනකොට පල්ලෙහාට අර මම වැඩ කරන තැනට අනිත් ඒගොල්ලන් හිතුනේ මම ආයේ එයි කියලා. ඒගොල්ලන් හිතුනා දැන් වෙන්දට මිනිස්සුල බහ ගහ ගන්නවා, බනිනවා. ඉතින් මෙයා මේ මට වඩා වැඩිමල් වයසෙන් ඒ අංකල් කෙනෙක් වගේ. ඉතින් බලහගෙන ඉන්නවා මේ කොහොමද මම රියැක්ට් වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ යාට දැක්කම යාට දුක හිතුණා. අයියෝ මම මොනවද මේ කරේ යාර යා ගැන මම හිතන් දුක හිතෙන්න ඇති. කොහොමනත් මගේ හිතේ යට නිකන් පොඩි කලකිරීමක් තිබ්බා මේ මිනිස්සු කියන්නේ මේ වගේ අයද කියලා. ඒ කියන්නේ මෙහෙම ඉඳගෙන එක පිට මේ විදියට කරනවද දේවල් කියලා. ඉතින් හැබැයි ඔය කලකිරීමත් කේන්තියක් පින්වතුනි. ඩිසපොයින්ට්මන්ට් එකක්. මම ඒ ගැන ඒ වෙලාවේ හිතුවේ නෑ. පස්සේ මගේ භාවනාව ප්‍රැක්ටිස් වෙලා මෙටියක් මේ මොනවාද ගිය වෙලාවක ස්ට්‍රෙන්ත් එක තියෙන වෙලාවට මම මේ මහත්යව විශේෂයෙන් ගත්තා හිතට. අරන් යාට හොඳටම සුබ පැතුව. ඒ කියන්නේ මගේ අර පොඩ්ඩක්වත් ඇතුලේ මෙයා ගැන වෙනසක් නොවෙන්න. ඉතින් ඔහොම ගියා. ওই විදිහට මං හිත පිරිසුදු කර කර ඔෆිස් වලයි අරහෙ මේ ඔය කටයුතු කරා. පස්සේ මම පැවිදි වෙනකොට ඔෆිස් දැනුම් දුන්නේ එකපාරටම ගොඩක් කට්ටියට. කොහොම හරි දෙන්නේ කැවිලා හිටියා ඔෆිස් එකෙන්. ඒ මහත්යයාගේ පුතයි පිරිකර වගේ උතරගෙන ඒ වෙලාවේ ඉතින් ওই වගේ එක එක වෙනවා ඉතින් මේ මෑත කාලෙදිත් ඉතින් මට මොනවාද ප්‍රශ්න කරා කියලා අපේ කර්ම වලටනේ පින්වතුනි කවුරේ කරන්න හිතෙන්නේ. ඒතර අපි ආයේ අලුත් කර්මයක් කරන්න යන්නේ නෑ ඒක අපි අඳුර ගන්න ඕනේ. අපිට අපි නොකරපු දේක් අපිට එන්නේ නෑ පින්වතුනි. ඔක්කොම එන්නේ අපි කරපු දේවල් රිෆ්ලෙක්ට් වෙනවා. ඉතින් අපිට ගුරෙක් හැටියට මේ සිටුේෂන්ස් එන්නේ කවුරේ අපිව පාවා දෙනවා නම් ඩිසපොයින්ට් කරනවා නම් ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අපේ මේ අපි කරපු එකේ ස්වභාවය පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ අපි එකට ප්‍රතිවිරුද්ධව මෙන්ටැලිටි එකක් මේවක් ඇති කරගත්තොත් ඒකෙන් අපිට ලොකු වාසියක් කරගෙන ඒක සුද්ධ කරගෙන අපි ලොකු ගොඩවීමක් මේ මොන හරි විශේෂ අහන්න වගේ තියෙනවා ධර්මයේ හරි මොකක් හරි ජීවිතය ගැන හරි හරි භාවනාවක් කරන්න කැමතිද මේ චූටි වෙලාවේ? චූටි හා එහෙම කැමතිද ඔක්කොම ප්‍රශ්න ටිකක් නිවිල යන්න කියලා? හැබැයි මොන හරි අහන්න තියෙනවා මේ මං විතරක් කතා කරොත් මං දන්නේ නැහැ පුතේ ෆීඩ්බැක් එකක් මේ රට ගැන මං දන්නෙත් නැහැ මොකක්ද දන්නේ මේ කාලේ වෙන්නේ සුනාමි වෙනවද ඒ කියන්නේ ටයිෆූන් තියෙනවා ඔ මෑනියෝ ඒක
ඒ ෆස්ට් ස්ටෙප් එක තමයි ඔහම දැනගන්න එක මට දැන් මෙහෙම ඇලීම් මේක ඇඩික්ෂන් එකක් කියලා. ඒ කියන්නේ ඇඩික්ෂන් වලදී සාමාන්‍යයෙන් කියන්නේ අර මොකද ෆීල් ගුඩ් හෝමෝන්ස් කියලා මන්දර මොකද කියන්නේ එන්ඩෝෆින්ස් සමන්දන නමක්. ඒව සෙක්‍රීට් වෙනවා කියලානේ කියන්නේ. ඒතකොට ඒකට අර හෙරොයින් ඇඩික්ට්ලාගේ සමානව සෙක්‍රීෂන්යක් වෙනවා කියනවනේ ඔය ගේම්ස් හරි තව අනිත් ඒවා තියෙනවා මට ඒක කියන්නත් මොකද්ද වගේ අර යම් යම් මේ අසභ්‍ය යම් යම් මේ දැන් ඉන්ටර්නෙට් එකේ ගොඩක් හැදිලා තියෙනවනේ. ඒ කියන්නේ ඒකත් එක්ක අනිවාර්යයෙන්ම අමනුෂ්‍යයි නේ. අමනුෂ්‍ය තමයි ඇඩික්ට් වෙච්ච අය. ඇඩික්ෂන් ඇඩික්ට් වෙච්ච අය තමයි අමනුෂ්‍ය ලෝකවලට යන්නේ. ඒක නැති කරගන්න බැරි වුණා මනුෂ්‍ය තලේ. ඊට පස්සේ අර මෙහෙම එල්ලිලා හිටපු ඉඳ අර එල්ලිලා ඉන්න තලයකට යනවා. එතකොට එල්ලෙන තවත් ඒක එල්ලිලා ඒ කරන වැඩේ කරන්න බලනවා තව කෙනෙක් පාවිච්චි කරලා. ඉතින් මේ මනුෂ්‍ය ලෝකේ. ඒ කියන්නේ අර ඒගොල්ලන් අර සමීපව එක එකයි කනෙක්ට් වෙවි යන්නේ. දෙවිවරු අපි දේව වැඩ කරනකොට දෙවිවරුන්ට සමීප වෙවි අපි යන්න පටන් ගන්නවා. එතකොට නිවන ගැන හිතනකොට නිවන තියෙන යම් ඒව මග ගිය අය සමීප වෙන්න පුළුවන්. ඉතින් අපි යන්නේ කොහෙද? අපි සාත්‍ර කට්ටිය ගාවට යනවනේ සාත්‍ර කට්ටිය. අපි දැන් ඒ යන මේ කණුව තමයි අපේ මේ මේක වෙන්නේ. ඒක අපි පරිසම් වෙන්න ඕනේ. අපි ඇසෝෂියේට් කරවතින් උත්තමයෝ ආර්යයන් වහන්සේලා ඒ දර්ශනය විශේෂයෙන් බුද්ධ වචනය අපිට කවුද ආර්ය කියලා දැනගන්න බෑ මෑණියෝ. අද කාලේ අපි එක එක බණක් ඇවිල්ලා මාත් කියන්න පුළුවන්. තව කෙනෙක් බණ ඕන කෙනෙක් එක එක ආයිඩියාස් එයාගේ එක්ස්පීරියන්සස් දැන් මාත් එහෙමනේ කියන්නේ. හැබැයි අපිට මේ මේ ඒ මොන බණ කල්පනා කරොත්ද නිවන දකින්නේ කියන එක ඒක මට තේරෙන විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ඔරිජිනල් වර්ඩ්ස් Tamanට කන්ටෙම්ප්ලේට් වෙන්න ඕනේ. ඒව යෝනිසෝ මනසිකාරයට දැම් යෝනිසෝ මනසිකාරය කියන්නේ රිලැක්ස් කරලා බොහොම සැහැල්ලුවෙන් අර වගේ වලින් සුද්ධ වෙලා ඔය ඇඩික්ෂන්ස් වලින් ඔය දුවන ගතිය නැති වෙලා නේ රිලැක්ස් නිකන් හිමීට හිතන්න පුළුවන් ස්වභාවය. හිමීට ගැඹුර වෙනවා. අරක ෆාස්ට් ඇන් ෂැලෝ. මේක ස්ලෝ ඇන් ඩීප්. මේ දෙක තමයි අපි දැන් පුරුදුලා තියෙන ෆාස්ට් ඇන් ෂැලෝ වැඩි සුපර්ෆිෂලි මේ වෙලේ අර ඉන්ටිව්ටිව් මේක ඇක්ටිවේට් කරන්න අද යුගයේ ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ අර ධර්මයේ අර අරවේද රිලැක්ස් වෙලා මේවා වෙලා තමයි අර ඉන්ටිව්ෂන් ස්පාක් වෙන්න ඉඩ තියෙන්නේ. ඒක ඒකට ස්පාක් වෙන්න අර දේශනාවල් තමයි අපිට ට්‍රිගර් කරන්න එකම මට තේරෙන විදිහට මට ওই බුද්ධ වචනය ඇට්ලීස්ට් ට්‍රාන්ස්ලේෂන් එකක් හරි අපි පාවිච්චි කරන්න ඕනේ. ඒකේ ගොඩක් නෙමේ පදයක් දෙකක් ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. ඒ කොටස් මම අපි දැන් චුට්ටක් තව චුට්ටකින් ඒක පොඩි එකක් කරමු. මේ ආපු එක පොඩි මේකක් ඒක අපි ප්‍රැක්ටිකලි මේම මෙන්ටල් පික්චර්ස් ගන්න ඕනේ. මේම අතරින්ද පාවිච්චි කරන්න ඕනේ. ඒ වෙලාවෙම සනීපයක් එනවා. ඒ සනීපේ භුක්ති විඳිනකොට ඒකට කොරස්පොන්ඩින් ඕජස් සක්‍රීෂණයක් වෙනවා ඒ වෙලාවෙන් පින්වතුනි. දැන් අපි දැන් වුණත් ප්‍රශ්නයක් තුලදී වරි වෙන්නේ නැතුව හිටියොතින් අපේ ඇඟේ හැදෙන විසඳුම දැන් අපි කැන්සර් එකක් කියලා වරි වෙවි වෙවි හිටියොතින් තව කැන්සර් තුනක් හැදෙයි ඒ වරි වෙන ඉඳලා. හිතන එක තමයි ලොකුම කැන්සර් එක. ඒක හැදුනෙත් එහෙම තමයි. ඊට පස්සේ දැන් ඔහොම එහෙම පටන් ගත්තම තව ඒක දෙකුණ තුනක් දැන් ඔෆිස් එකේ ප්‍රශ්නයක් වුණත් ආ මේක වරි වෙවි ගියා මේ ප්‍රශ්නේ තව දිග්ගහෙන්න ඉඩ තියෙනවා. හැබැයි Taman cool එකට ඉන්න පුළුවන් නම් ඒ වෙලාවට ගන්න නැතුව දැන් මම ඒක කරා එක අවස්ථාවකදී ටික මේකෙදි මට ඒක දෙන්න දැන් එකපාරටම ආව ඩෙඩ්ලයින් එකක් tomorrow I have to give finance controller. ඒ වෙලාව අපේ බොස් ඉතින් හොඳටම ප්‍රෙෂර් කරා tomorrow you have to give the assignment. tomorrow කියන්නේ මට මාස දෙකක්වත් මදි කියලා. මම භාවනා කර කර හිටිය ඇත්තටම. ඇත්තටම ඉතින් දැන් මම මට ඕක ෆේස් කළා නෑ ඔය වගේ ටෙන්ෂන් ප්‍රෙෂර් එකක්. ඉතින් දැන් මම ඒ කාලේ හැන්දෑර ජර්මන් ගුරුදේවයන් වහන්සේව උපස්ථාන කරන්න යනවා වජිරාරාමේ. කෑම කාලා බැලවත්තේ තාත්තලයි ගෙදර ගිහලා මේ නයිට් ටයිම් අරක කරනවා. ඉතින් දැන් මට මම දැන් යන්නේ අනිත් උපස්ථායකයාට කියන්න මට කරන්න බෑ කියලා දැන් අතර. මොකද මම සෝම්වි කෙනෙක් වගේ මට දැන් අර ටෙන්ෂන් එක ඔළුවට ඇවිල්ලා මට දරා ගන්න බෑ. ඒ කියන්නේ නිකන් අර ඇඟට බලපාලා හිතට බලපාවු එක ඇඟටත්. දැන් මම මේ අර ගාලුපාරේ මට අද වගේ මතකයි මම දැන් යනවා. දැන් මට කමටහන් ඔක්කොම මතකයි. ඒ කාලේ මම භාවනාව කරගෙන ඉන්නෝනේ හරියට. ඊට පස්සේ මට පොඩ පොඩ මතක් වෙන්න පටන් ගත්තා. කොහමද පටන් ගත්තේ? එක පාටම ඔබ්සර්ව් කරන්න ඉමීඩියට්ලි එන ඉම්ප්‍රෙෂන්ස්. ඒතර දැන් අපි මං යනවනේ දැන් මහන්සිව අර කාර් සද්දේ කාර් පේන එක ඒ ටික එහෙම නෝට් කරාම ඒ ටිකට ගන්නවා ෆෝකස් එක. දැන් මේ වෙලාවේ අර බබා සද්දේ එනවා මල්ලිලා ඔක්කොම දකිනවා.
ඒටික මෙම ඒ දැක්ක කියල එහම නෝට් කරන්නඩ පින්වතද. එතට අපි මේ වර්තමානයට බලනකට චුට්ටක් එනවා එක ලොකු ප්‍රස ප්‍රක්ටිසයක් පොඩි නෑ සිම්පලගේ පෙවුණට. ඉතින් මං ඒ වෙලාව එක අර්කාර් සද්දෙයි කාර්වල පේන එකයි ඔහොම පොඩ්ඩ පොඩ මතක් කර. මතක් වෙනකොට ඉටාස මන් දැක්ක මගේ ඇඟදියා බලන්න පට මේ ඔලු හරි කැක්කුමක්. එතර මේ කැක්කුම හරි මේ බලන්න යනකොට ලේ ඇතුළි තියෙනවා රතුපාටට මොලේ තියෙනවා. එත සිතුවිල්ලක් පේනවා හෙට සයින්මට හෙට සයින්මට ඒ පේන්ට පටන් ගන්න පි පොඩි නැහැ. ඒතුට මොනද ජරා මොලයක් කර ඒ වගේ බ්ලේ තියනෙකට තමයි මේ තෝට් එක වදින්නේ වදින්නේ වදින්නේ. හැබ අර ජරා මොලේහෙම පාටවලින් පේනකොට මට මොකක්දූ මේ සහනයක් එන්න පටන් ගත්ත අර ටෙන්ෂන් එක අඩුවෙන්ට පටන් ගත්ත. මං තව තවේ ඇගේ කොටස බල බල කිය. වජිරරාම ගේට්ටුව ගාවට එනකොට නිකං පවර එකක් අර තියෙන කමටහන්ටි ඔක්කොම නිකං කඩාගෙන එන්න පටන් ගත්ත. එතොට පින්වතන නිකම් පුතුම මේ අර සමාධිය යොක්කොම අර කිසිම මහන්සියකුත් නෑ දුකක් බයකුත් නෑ කිසිම දෙයක් නෑ. ඉටත මංගිලා උපස්ථානය භාරගත්ත මහිතර ඒ භාවනාව වෙලා වැඩියමුත් වුණා. ඉතින් අනිදවස යන්න ඕනේ කොහොමද ප්‍රශ්නේ තියෙනවා. හැබැයි පස්සේ මම ගියා මට දැනෙන්නේ දැන් අරක හොඳට වැඩිලා. ඉට ගියාම මං ඉතින් ගිහිල්ලා ෆිනෑන්ස් කන්ට්‍රෝලගේ ඔෆිස් එකට ගිහිල්ලා මං ගියා ඇතුළු වුණා ඉතින්. දැන් හරිනම් අර විදිහට මනස නැත්තම් ගිලටින් එකට යනවා වගේ වැඩක්. ඉතින් කොහොම හරි මම ඇතුළුනාම ඒ මෑනියෝ හරි නෝන කිව්වා මොකද මං කිව්වා you know I have not finished the assignment yet. So when you have finished you can hand over කියලා. මම මේක ගිල බස්ට කිව්වා. ජෙනරල් මැනේජර් මේක හැමම what did you say Mr. Kasi Chetty ekala merlat athi den ekala owa ganam hite hita thama me jeevath une kisima dharmayak naha ekulang entertainment ek sports balne ek mana thama mathaka yani mama ithin it has go but please you know you try to finish it quickly as possible kila me monada kila oma kiyuwa be mata peuna ara vela vartamaane upset wenna nathuwa ehttatama hita nidahas satipattane wedapu ekin මනස අර ඒ පීඩාවේ මිදිච්ච ප්‍රැක්ටිස් එක වෙන්න ඕනේ අර මිරකල් එක ඇති කරේ. දැන් ඔක ඔෆිස් සිටුේෂන් එකදී. ඔය ඒකේ මහා රහසක් තියෙනවා අද්භූත පවර් එකක් තියෙනවා. තමන් මේ අර ඒ තියෙන ඉෆෙක්ට් වෙන ස්වභාවයෙන් මුදව ගන්න පුළුවන් වුණොත් ඒක ප්‍රැක්ටිකලි කරන්න වෙනවා පින්වතුනි.